ඒ කූමත් එක දවසක තොප්පි වෙලෙන්දෙක් හිටියා. ඒ තොප්පි වෙලෙන්දා ගමෙන් ගමට ගිහින් යාගේ තොප්පි විකුණනවා. දවසක් ඔහොම යන අතරේ තොප්පි වෙලෙන්දට හුඟක් මහන්සි දැනිලා එයා ගහක් යටට වෙලා නිදාගත්තා. මේක බලන් හිටපු වඳුරු ටිකක් ගහ උඩින් ඇවිත් තොප්පි වෙලෙන්දගේ තොප්පි ටික උක්කුම අරගෙන ආයේ ගහ උඩට ගියා. ටික වෙලාවකට පස්සේ තොප්පි වෙලෙන්ද නැගිටලා බලනකොට එයාගේ තොප්පි ටික මල්ලේ තිබුණේ නැහැ. එයා වටපිට බැලුවා. එතකොට තමයි එයා දැක්කේ වඳුරු රංචුවක් එයාගේ තොප්පි ටික දාගෙන ගහ උඩට වෙලා ඉන්නවා. තොප්පි වෙලෙන්දට ගොඩාක් තරහ ගියා. තොප්පි වෙලෙන්ද තරහ ගියේ හින්දා එයාගේ තොප්පි අරගෙන වඳුරුන්ට විසික් කරා. මේක බලන් හිටපු වඳුරු ටික තොප්පි වෙලෙන්ද කරපු දේම කරා. වඳුරුත් එයාලගේ ඔළුවේ තිබ්බ තොප්පි ටික අරගෙන තොප්පි වෙලෙන්දට විසික් කරා. තොප්පි වෙලෙන්ද ගොඩාක් සතුටු වෙලා ටක් ගාලා තොප්පි ටිකත් අහුලගෙන එයාගේ ගමන ගියා.